හොඳයි භාග දෙක කොටස භාග දෙක කොටස යටතේ අපි මුලින්ම කතා කරන්නේ සංඛ්‍යාවක පරස්පරය ගැන සංඛ්‍යා දෙකක ගුණිතය එකට සමාන වෙනවා නම් ඒ එක් සංඛ්‍යාවක් අනිත් සංඛ්‍යාවේ පරස්පරය වෙනවා මොකක්ද මේ කියන්නේ සංඛ්‍යා දෙකක ගුණිතය 3 උන කරමු අපි 3න් එකේ අපි දන්නවා මෙහෙම ගුණිතයක් දුන්නාම පුන සංඛ්‍යාවක් ගුණ කළාම භාගයකින් කලින් පාඩමේදී මම කියලා දුන්නා හර ලවයේ තමයි අපි ගුණ කරන්නේ හරයෙමම තියනවා කියලා 3 + 3 හරය අපේ මෙහෙමම තියනවා 3න් 3 කියන්නේ සම්පූර්ණ එකක් දැන් කොටස් 3කට බෙදලා කොටස් 3ම ඒ කියන්නේ සම්පූර්ණ එකක් තව උදාහරණයක් ගමු 2 ගුණ කරන්න 2න් 1 එතකොට අපිට ලැබෙන්නේ දෙවරක් එක දෙකයි දෙකෙන් දෙකයි ඒ කියන්නේ සම්පූර්ණ එකයි තවත් උදාහරණයක් ගමු 5න් 2 ගුණ කරන්න 2න් 5 බලන්න පිළිතුරු කොහොමද ලැබෙන්නේ කියලා දෙවරක් 5 10යි 5වරක් 2 10යි 10න් 10 කියන්නේ සම්පූර්ණ එකයි ඒ කියන්නේ සංඛ්‍යා දෙකක ගුණිතය එකට සමාන වෙනවා නම් සංඛ්‍යා දෙකේ ගුණිතය එකට සමාන වුණා. මේ හැම අවස්ථාවකදීම සංඛ්‍යා දෙකේ ගුණිතය එකට සමාන වුණා. එහෙම වුණාම එක් සංඛ්‍යාවක් අනිත් සංඛ්‍යාවේ පරස්පරය කියලා කියනවා. එහෙනම් 3ේ පරස්පරය තමයි 3න් 1. 2ේ පරස්පරය තමයි 2න් 1. 5න් 2ේ පරස්පරය 2න් 5. එහෙනම් අපි දැන් පරස්පරය අඳුනගත්තා පූර්ණ සංඛ්‍යාවක පරස්පරය අපිට එක යට එම පූර්ණ සංඛ්‍යාව ලියලා හදාගන්න පුළුවන් 3ේ පරස්පරය 3න් 1 2ේ පරස්පරය වෙන්නේ 2න් 1 භාගික සංඛ්‍යාවක පරස්පරය වෙන්නේ කියන්නේ 5න් 1 වගේ භාගික සංඛ්‍යාවක පරස්පරය වෙන්නේ මේකේ හරය ලවය මාරු කරලා ලියුවහම ඒ කියන්නේ 1න් 5 අපිට උදාහරණයක් බලමු 3න් 2 පරස්පරය වෙන්නේ 2න් 3 අවදෙස්සෙම භාගික සංඛ්‍යාවක හරය ලවය මාරු කරලා ලියුවහම අපිට පරස්පරය ලැබෙනවා එහෙනම් දැන් බලමු අපි මිශ්‍ර සංඛ්‍යාවක පරස්පරය හොයන්නේ කොහොමද කියලා අපි දැන් මිශ්‍ර සංඛ්‍යාවක් ලියමු 1 2න් 1 මිශ්‍ර සංඛ්‍යාවක පරස්පරය එකපාරටම හොයන්න බෑ මේක අපි විෂම භාගයක් කරගන්න ඕනේ මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරමු දෙවරක් එක දෙකයි දෙකට එකක් එකතු කළාම 3යි දෙකෙන් 3යි විෂම භාගයක් කරගත්තට පස්සේ අපි ඒ විෂම භාගයේ පරස්පරය හොයන්න පුළුවන් එහෙනම් දෙකෙන් 3 කියන එක භාගික සංඛ්‍යාවක පරස්පරය හොයන්නේ හරය ලවය මාරු කරලා නම් දෙකෙන් 3ේ පරස්පරය වෙන්නේ 3න් 2. එහෙනම් මෙන්න මේ කියන මිශ්‍ර සංඛ්‍යාවේ පරස්පරය වෙන්නේ 3න් 2. හොඳයි. අපි දැන් සංඛ්‍යාවක පරස්පරය හොයන්න ඉගෙන ගත්තා. මොකටද අපිට මේ සංඛ්‍යාවක පරස්පරය අවශ්‍ය වෙන්නේ? අපි බලමු දැන් මොකටද එහෙම අවශ්‍ය වෙන්නේ කියලා. අපිට දුන්නොත් භාගික සංඛ්‍යාවක් බෙදන්නේ කොහොමද මේක බෙදන්නේ භාගයක් යම් සංඛ්‍යාවකින් බෙදීම කියන්නේ ඒ බෙදෙන සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ කිරීම එහෙනම් අපිට ඕන දැන් පරස්පරය අවශ්‍ය වෙනවා මේ භාගයක් යම් සංඛ්‍යාවකින් බෙදන්න තියෙනවා දෙකෙන් බෙදන්න තියෙනවා දෙකෙන් බෙදනවා කියන්නේ දෙකේ පරස්පරයෙන් ගුණ කරනවා කියන එක එහෙනම් අපි දෙකෙන් එක දෙකේ පරස්පරය වෙන්නේ මොකද්ද දෙකෙන් එක මොකද පූර්ණ සංඛ්‍යාවක පරස්පරය හැමතිස්සෙම එක යට එම පූර්ණ සංඛ්‍යාව කියලා මම කියලා දුන්නා එහෙනම් අපි බෙදීම ගුණ කිරීම වෙලා එක යට පූර්ණ සංඛ්‍යාව ලියමු ඒ කියන්නේ මෙන්න මේ පූර්ණ සංඛ්‍යාවේ පරස්පරය අපි ලියුවා එහෙනම් දෙකෙන් එකෙන් ගුණ කළාම දැන් අපිට පුළුවන් හරය හරයනුත් ලවය ලවයනුත් ගුණ කරන්න එක්වරක් එක එකයි දෙවරක් දෙක හතරයි දෙකෙන් එක දෙකෙන් බෙදුවාම පිළිතුර වෙන්නේ හතරෙන් එක තවත් බෙදීමක් ගමු අපි 3න් එක දෙකෙන් බෙදන්න
භාගයක් දැන් බෙදනවා කියන්නේ ඒ බෙදෙන සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ කරනවා කියන එක කියවන්නේ. එහෙනම් 3න් 1 ගුණ කරන්න ඕනේ මෙන්න මේ දෙකේ පරස්පරය. දෙකේ පරස්පරය කියන්නේ 1 යට 2. එහෙනම් කලින් විදිහටම අපි හරය හරයෙන් ගුණ කරමු. දෙමු 3 අරක් 2 6යි. ලවය ලවයෙන් ගුණ කළා 1 වරක් 1 1යි. 3න් 1 2න් බෙදුවාම පිළිතුර 6න් 1යි. දෙක බෙදීම පහෙන් දෙක. එහෙනම් බෙදීම පහෙන් දෙක කියන එක අපි බෙදීම ගුණ කිරීම කරලා පහෙන් දෙකේ පරස්පරය ලිව්වා නම් හරි. දෙක එහෙමම ලියනවා. මේ බෙදීම ගුණ කිරීම වෙනවා පහෙන් දෙකේ පරස්පරය කියන්නේ හරය ලවය මාරු කරලා ලියන එක. එහෙනම් ලවය පල්ලෙහාට ඇවිල්ලා හරය උඩින් ලියන එක තමයි පරස්පරය කියන්නේ. දැන් දෙක ගුණ කිරීම දෙකෙන් පහ. මේ වගේ අවස්ථාවකදී අපි දන්නවා ලවය ලවයෙන් ගුණ කරනවා දෙවරක් පහ 10යි බෙදීම 2. 10 බෙදීම 2 කියන්නේ අපි දන්නවා පිළිතුර 5යි. අපි දැන් බලමු භාගයක් භාගයකින් බෙදීම. භාග්‍ය සංඛ්‍යාවක් තවත් භාග්‍ය සංඛ්‍යාවකින් බෙදෙන අවස්ථාව. බෙදීමක් කියන්නේ හැමතිස්සෙම පරස්පරයෙන් ගුණ කිරීම. එහෙනම් මෙතෙන්දිත් මේ බෙදීම ගුණ කිරීමක් වෙනවා. පළවෙනි සංඛ්‍යාව හැමම ලියලා දෙවෙනි සංඛ්‍යාවේ පරස්පරය ලියන්න ඕනේ. 4න් 1ේ පරස්පරය වෙන්නේ 1න් 4. 1න් 4. කවදාවත් ලියන්න පුළුවන් නැත්නම් 4 විතරක් ලියන්නත් පුළුවන්. මොකද 1න් 4යි 4යි කියන්නේ දෙකම සමානයි. 2න් 1 ගුණ කිරීම 4. එතකොට අපිට 1 4න් ගුණ කළා 4යි මේ දෙක එහෙමම ලියන්න පුළුවන්. මෙතන 1 දැම්මයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් 1 වරක් 4 4යි 2 වරක් 1 2යි කියලා අපිට පිළිතුර ගන්න පුළුවන්. 4 බෙදීම 2 කියන්නේ 2. 2 කියලා පිළිතුර කියන තියන්නේ. ඊළඟ උදාහරණය 3න් 1 බෙදන්න 5න් 2. දැන් මේකත් කලින් විදිහමයි 3න් 1 බෙදීම ගුණ කිරීම කරන්න පහෙන් දෙකේ පරස්පරය මේ හරය ලවය මාරු කරලා ලියන්න අපිට පරස්පරයට දෙකෙන් පහ. දැන් තියෙන ගුණ කරන්න ලවය ලවයෙන් හරය හරයෙන් 1 වරක් පහ 5යි 3 වරක් 2 6යි 6න් 5 තමයි පිළිතුර. පූර්ණ සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදීම 6 බෙදීම 1යි 2න් 1. මිශ්‍ර සංඛ්‍යාවක් මේ විදිහට තියාගෙන අපිට බෙදීම කරන්න බෑ. ඒ හින්දා අපි මිශ්‍ර සංඛ්‍යාව මුලින්ම විෂම භාගයක් කරගන්න ඕනේ. විෂම භාගයක් කළාම දෙවරක් එක 2යි 2ට එකක් එකතු කළාම 3යි 2න් 3යි. එහෙනම් හරය පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරලා ඒකට ලවය එකතු කළා තමයි විෂම භාගයක් කරගන්නේ. දැන් 6 බෙදීම 2න් 3. දැන් මේ වගේ අපි දැන් කලින් කතා කළා බෙදීමක් තියෙනකොට ගුණ කිරීම කරලා ඊළඟ සංඛ්‍යාවේ පරස්පරය ලියන්න ඕනේ කියලා. එහෙනම් අපි සංඛ්‍යාවක් බෙදනවා කියන්නේ සංඛ්‍යාවක පරස්පරයෙන් ගුණ කරනවා කියන එක. එහෙනම් 6 ගුණ කිරීම 2න් 3 පරස්පරය 3න් 2 උඩට මාරු කරලා ලියන්න. දැන් අපිට පුළුවන් මේ විතර තියෙන පූර්ණ සංඛ්‍යාව ලවයෙන් ගුණ කරන්න 6 වරක් 2 12යි. හරය මේ විදිහටම තියෙනවා. එහෙනම් 12 බෙදීම 3. 3න් 12. 12 බෙදීම 3 උත්තරය එන්නේ 4. ඊළඟට අපිට තියෙන්නේ භාග සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදීම. ඒ කියන්නේ 5න් 4 බෙදීම 1යි 3න් 1 කියලා ගමු. දැන් මෙතෙන්දීත් මිශ්‍ර සංඛ්‍යාව මුලින්ම අපි විෂම භාගයක් කරගන්න ඕනේ. එහෙනම් 5න් 4 එහෙමම ලියනවා. බෙදීම මේක විෂම භාගයක් කරලා ලියමු. 3 වරක් 1 3යි ඒකට මේක එකතු කරනවා 4යි. දැන් 3න් 4යි. දැන් අපි 5න් 4 බෙදීම 3න් 4 කියන එක 5න් 4 ගුණ කිරීම 3න් 4 පරස්පරය ලියනවා 4න් 3. මේක අපිට 4 වරක් 3 12 බෙදීම 5 වරක් 4 20 කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක මේ උඩට යට කැපෙනවා. එහෙම කපලා ලියන්නත් පුළුවන් පිළිතුර. يعني මේ 4ට මේ 4 කැපෙනවා. එතකොට අපිට
පහෙන් 3යි කියලා ලැබෙනවා. එහෙම නැත්නම් අපිට 4 වරක් 3 12යි 5 වරක් 4 20යි 20න් 12 දෙකෙන් එකම සංඛ්‍යාවකින් බෙදලා ඒකයි 12 30ත් බෙදෙන එකම සංඛ්‍යාවකින් දෙකම බෙදෙනවා 4ෙන් 4ෙන් බෙදුවහම 12 4ෙන් බෙදුවහම 3යි 20 4ෙන් බෙදුවහම 5යි කියලා මොනි 5ෙන් 3 තමයි පිළිතුර ලැබෙන්නේ. ඊළඟට අපි මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදමු. 7යි 2කින් 1 බෙදීම 1යි 2කින් 1. මිශ්‍ර සංඛ්‍යා මෙහෙම තියන් බෙදන්න බෑ කියලා මං කිව්වා. එහෙනම් අපි මේ මිශ්‍ර සංඛ්‍යා දෙකම විෂම භාග කරගන්න ඕනේ. මෙතන විෂම භාග කරමු. 2වරක් 7 14යි 14යි 1යි 15යි 2කින් 15යි. බෙදීම මෙතන 2වරක් 1 2යි 2යි 1යි 3යි 2කින් 3යි. දැන් අපිට පුළුවන් මේ බෙදීම ගුණ කිරීමක් කරලා දෙවෙනියට තියෙන සංඛ්‍යාවේ පරස්පරය ලියන්න. දෙකෙන් 15 එහෙමම ලියනවා බෙදීම ගුණ කිරීම වෙනවා. දෙකෙන් 3 පරස්පරය 3න් 2. දැන් ගුණ කරන්න එක්කෝ ලවයේ ලවයෙන් ගුණ කරලා හරය හරයෙන් ගුණ කරලා අපිට උත්තරය ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් මෙන්න මේ දෙකට මේ දෙක කැපිලා යනවා. 15 බෙදීම 3 තමයි අපිට උත්තර වෙන්නේ. 15 3න් බෙදුවාම උත්තරය 5යි.